අගෝස්තු 8 හරියටම කිව්වොත් ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතුම දිනයක්. මීට අවුරුදු 30කට කලින් උදේ 10ට විතර යාපනයේ අරාලිතුඩුවේදී පීඩන බෝම්බයකට ගොදුරු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උසස් නිලධාරීන් 7 දෙනෙකි. දිනේ 1992 අගෝස්තු 8 වෙනිදා. එදින උදෑසන යාපනයේ කයිට්ස් කඳවුරේ සිටි හමුදා නිලධාරීන් විශේෂ පුද්ගලයෙකු එනතුරු බලා සිටියා. ඔහු ෆයිනල් කවුන්ඩවුන් මෙහිමේ මහා මොලකරු කරේ නගර නාවික හඳුරේ සිට මේ ශේෂ්ඨයා පෙරටු කරගත් අනද නිලධාරීන් කයිට්ස් ජඩියට ආවේ බෝට්ටු වලින්. මේ පුද්ගලයා ඇතුළු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද කීප දෙනෙක් විය. ඔවුන් යාමට නියමිතව තිබුණේ අරාලිතුඩුවටයි. ෆයිනල් කවුන්ඩවුන් මෙහිමේ සැලැස්ම ක්‍රියාත්මක කරන එක් බිමක් වූයේ අරාලිතුඩුව ප්‍රදේශය. අරාලිතුඩුවේ සිට නාවික හමුදා බෝට්ටු මගින් සෙබළුන් යාපනයේ නගරය අල්ලා ගැනීමට යාමට නියමිතව තිබුණා. අපේ කතානායකයා ඇතුළු හමුදා නිලධාරීන් අරාලිතුඩුව බලා ගමන් ඇරඹුවේ ජීප් රථ දෙකක නැගී. අතරමඟදී ඉසිලු දෙනා මේක ජීප් එක නැගිය යුතු බවට තීරණය කරේ සතුරන්ගේ අවධානයෙන් මිදීමේ උපක්‍රමයක් ලෙසයි. මේ රණවිරුව ඇතුළු නිලධාරීන් අරාලිතුඩුව බලා ගමන් ආරවන විට ඔවුන් සමග පැමිණි අනෙක් රථය අරාලිතුඩුව පෙනතෙක් මානේ සෙවණ ඇති බිමක නතර කෙරුණා. පැය භාගයක් පමණ ගත වුණා. නතර කර තිබූ ජීප් රිය සිටි අයට ඇසුණේ අපේ කතානායකයා ගමන් කළ ජීප් රිය නැවත පැමිණෙන ආකාරයයි. ඔවුන්සේ ජීප් රථය පනගන්නමින් යලි ගමන් ඇරඹීමට සූදානම් වුණා. අපේ කතානායකයා ඇතුළු හමුදා නිලධාරීන් පැමිණි රිය වැලි පාරකින් පැමිණ තාර පාරට දැමීමට සූදානම් වූ පමණයි. මුළු ප්‍රදේශම මහඩින් දෙදරුම් කමින් වාහනේ පුපුරා ගියා. මේ කියන්නට හදන්නේ මේ රටට අහිමි වූ මහා ශ්‍රේෂ්ඨයෙක් ගැනයි. අද මේ වැඩසටහනේ අපේ ප්‍රධාන මාතෘකාව වන්නේ ලුතිනල් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බේ කඩුව ඝාතනයයි. ලුතිනල් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බේ කඩුව ඝාතනය ඔබ කිසිදා නොඇසු කතාවයි මේ. එදා 940 ජූලි මාස 27 වෙනිදා මහනුවර ගුණෑපාන දෙල්දෙණිය වලව්වේ ලොකු බණ්ඩාර කොබ්බෑ කඩුව සහ මෝනා රත්වත්තේ යුවලට සිටි පුතුන් තිදෙනාගෙන් වැඩිමාල් පුට්ටියල් ලෙස ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑ කඩුව මහතා උපත ලබනවා. මූලික අධ්‍යාපනය මහනුවර හිල්ලු විද්‍යාලයෙන් ලබන ඔහු පසුව මහනුවර චිත්‍ර විද්‍යාලයට දුලත් වෙනවා. ත්‍රිත් විද්‍යාලයේදී හොකී ක්‍රිකට් මෙන්ම කීර්තිමත් රගර් ක්‍රීඩකයෙක් වූ කොබ්බෑ කඩුව තරුණයා ඉන්පසුව ලංකා විශ්වවිද්‍යාලයට දුලත් වෙනවා. පසුව 1960 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කැඩට් නිලධාරියෙකු ලෙස සේවයට බැඳෙන ඔහු දියතලාව යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයෙන් මූලික පුහුණුව ලබා ගත්තා. ඉන්පසුව බ්‍රිතාන්‍ය රාජකීය හමුදා අකඩමියට එක්වෙන ඔහු 1962 වර්ෂයේදී නැවත ලංකාවට පැමිණීමෙන් පසු දෙවැනි ලුතිනල්වරයෙකු ලෙස උසස් කරුණු ලබනවා. කොබ්බෑ කඩුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද බලකායට එක්වන්නේ ඒ අයුරින්. කෙසේ වෙතත් 1966 වර්ෂයේදී ඩඩ්ලි සේනානායක ආණ්ඩු සමයේ හමුදා කුමන්ත්‍රණයකට අයදා ගනිමින් අනිවාර්ය නිවාඩු යවා තිබූ ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහතා වේ යලි සේවයට කැඳවනවා. 1970 වර්ෂයේදී සිරිමාව බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවයි. උපතින්ම හිමි වූ ස්ථානෝචිත පදිනාව නිසා 1990 වන විට කොබ්බෑ කඩුව මහතාව මේජර් ජෙනරාල් තනතුරට උසස් කරනු ලබනවා. කොබ්බෑ කඩුව සටම්බිමේ පෑ පෙළහර වඩමාරච්චි මෙහෙයුමින් අපි පටන් ගනිමු. කොබ්බෑ කඩුව යන නාමය සමග බැබළෙන මෙරට ඉතිහාසයේ දැවැන්ත යුද මෙහෙයුම් තිබේ. 1987 මැයි 26 වෙනිදා වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වූ අතර 1987 ජූනි දක්වා යුද සැලසුම ක්‍රියාත්මක වෙනවා. ඊට ඔහු නායකත්වය ලබා දෙන්නේ බ්‍රිගේඩියවරයෙකු ලෙසින්. ඔහුට සහාය වන අනෙක් පුද්ගලයා වන්නේ කර්නල් විජය විමලරත්න මහතා. කොබ්බෑ කඩුව විමලරත්න සුසංයෝගය වඩමාරච්චි මෙහෙයුම ඉදිරියට ගෙන යාමට බෙහෙවින් ඉවහල් වූ වාසේම ත්‍රස්තවාදීන්ට මරු පහරක් විය. වඩමාරච්චි මෙහෙමට එක් වූ රජවෙන්තු දෙකුවේ ගැමුණු සහ ගජබාර රජවෙන්තුව බටේන් 8000 කට සම්බන්ධ වී සිටි අතර යුද හමුදාවේ දැඩි ප්‍රහාර හමුවේ කොටිකස්තවාදීන් තොණ්ඩ මනාර පාලම පුපුරවා හැර ජාපනයේ අර්ධද්වීපයට ඇතුළු වීම වැළැක්වීමේ අසාර්ථක උත්සාහයක නිරත වී සිටියා. නමුත් ඉන් අධෛර්යමත් නැවූ බටපිරිස් උඩුපිඩි වැල්වැට තුරේ නෙල් අඩි හරහා පේදුරු තුඩු වෙත පැමිණීමට සමත් වෙන්නේ නිවැරදි හමුදා නායකත්වයේ හේතුවෙන්. නමුත් එල්.ඩී.ටී. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු රස්තනායකින් ජාපනයට සීමා කර තිබියදී දේශපාලන කාරණාවක් නිසා මෙහිම නතර කර දමන්නට මෙතුමාට සිදු වෙනවා. ඒ රටේ අවාසනාවටයි යම් හේකින් මේ වඩමාරච්චි මෙහිමේ කොබ්බෑ කඩුවගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි වූවා නම් 2009 වසරේ අවසන් මාංශ මෙහිමක් සිදු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් අද අප සමරන්නේ ත්‍රස්තවාදී මෙරටින් තුරන් කර වූ 35 වන සැමරුමයි. කොබ්බෑ කඩුව මහතාගේ ක්ලීන් ස්වීප් මෙහෙම ගැන කතා කරමු.
1990 වසරේ ජූලි 11 වෙනිදා LTT සංවිධානය නැගෙනහිරසි අනසක පතුරු වමින් ජන ජීවිත අඩාල් කරන්නට විය. ත්‍රස්තවාදීන් නැගෙනහිර පීටියේ සීලොම් පොලිස් ස්ථානවල බලය අල්ලාගෙන පොලිස් නිලධාරීන් සිය ගණනක් ඝාතනය කරා. නැගෙනහිර ප්‍රදේශයේ කොටස් හතරකට බෙදා ක්ලීන් ස්විප් මෙහෙම අතිසාරතක අයුරු නිම කරන්නට වරම් ලැබෙන්නේද අපේ කතානායකයාටයි. ඒ කියන්නේ කොබ්බෑ කඩුව මහතාට. ඒ අනුව දෙවැනි වරටත් නැගෙනහිර ආරක්ෂාව තහවුරු කිරීමට කොබ්බෑ කඩුව මහතා ඇතුළු පිරිස සමත් වෙනවා. බලවේගෙ මෙහෙම ගැන කතා කරවතින් බලවේගෙ යනු අලිමංකඩ නැවත අල්ලා ගැනීම සඳහා අධ්‍යයත් කළ මෙහෙයුමයි. එයද කොබ්බෑ කඩු නායකත්වයේ දුන් තවත් ක්‍රියාදාමයක්. 1991 වසරේ ජූනි මාසයයි අලිමංකඩ හමුදා කඳවුර වෙත කුටිරස්තවාදීන් දැඩි ප්‍රහාර එල්ල කර එය අල්ලා ගනු ලැබුවා. නමුත් කිසිදු යුද ටැංකි හෝ බරාවි නොමැතිව අලිමංකඩ කඳවුර යලි අල්ලා ගැනීමට කොබ්බෑ කඩු ඇතුළු වීර හමුදාව වාසනාවන්ත වෙනවා. ෆයිනල් කවුන්ට්ඩවුන් මෙහෙම ගැන කතා කරමු. ත්‍රස්තවාදී නම් පිළිකාව මෞබිමින් මුලින්දු පුඩා දැමීමට අපේ කතානායක ප්‍රමුඛ උසස් නිලධාරීන් පිරිසක් ෆයිනල් කවුන්ට්ඩවුන් මෙහෙම සැලසුම් කර තිබුණා. ඒ සඳහා සාකච්ඡාවට යන විට සිදු වූ අවාසනාවන්ත සිදුවීම මේ වැඩසටහනෙම මුලින්ම සාකච්ඡා කරා. ඉතින් ඒ සිදුවීමේ ඉතිරි කොටස තමයි මෙතන සිට මේ වැඩසටහනේ මම ඔබට පවසන්න හදන්නේ. විරු හදවත නියන කළ අවසන් මොහොත සෙබළුන් දෙතුන් දෙනෙකු හැරෙන්නට අන් සියල්ලෝම එම ජීප්‍රියට ගොඩ වුණා. මේජර් ජෙනරාල් ඩෙන්සල් කොබ්බෑ කඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න, කොමදෝරු මොහන් ජයමහා, කර්නල් එච්.ආර්. ස්ටීවන්, කර්නල් යශෝද පලිපාන, කර්නල් ජී.එච්. ආර්යරත්න, මේජර් නලින් අල්විස්, ලුතිනල් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනල් කමාන්ඩර් චන්දිම විජේපුර, කෝපරල් ජගත් වික්‍රමරත්න සහ බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සහායක සෙබළා වන සෙබළ උපාලිද ඒ අතර විය. මේ ගමන්ගත් වාහනේ ඉඩකඩමදී වූ නිසා සෙබළ උපාලි සිටියේ රථයේ පිටුපස එල්ලීගෙනයි. විනාඩි ගණනාවක් පුරා මුළු බිමම මහා දූලි වලාවකින් වැසී ගියා. නවතා තිබූ වාහනේ සිටි හමුදා නිලධාරීන් පිපුරුමු සිදු ස්ථානයට දිව ගියා. පොළවේ මහා ආවාටයක් සෑදී තිබුණා. ඔවුන්ට මුලින්ම හමු වූයේ කොමදෝරු මොහන් ජයමහා. ලේ බිලක් මැද වැටී සිටි ඔහුගේ පනනල ගැහිමින් තිබුණා. අපේ කතානායකයා ඩෙන්සිල් කොබ්බෑ කඩුව අඩි 20ක් 30ක් වන දුරින් වැටී සිටියා. තවමත් ඔහු පන පිටින්. එහෙත් ඔහු සිටියේ මරුවා සමග සටන් කරමින්. බ්‍රිගේඩියර් විජය විමරත්නගේ සිරුර තුනටිය ළඟින් කොටස් දෙකකට වෙන් වෙනසේ කැඩී ගොස් තිබුණා. රථයේ පිටුපසින් ලීගේ සෙබළ උපාලිගේ දෙපා සිරුරෙන් වෙන් වී තිබුණා. පණ ගැහිමින් සිටි ඔහුද තමන්ගේ කැඩී වෙන් වූ දෙක කුල් සොලවමින් කෑ ගසමින් සිටියා. කොබ්බෑ කඩුව ජය මහසා උපාලි හැරෙන්නට අනෙක් සීලු දෙනම් මරුවාට පරාදි වී සිටියා. ඉන්පසු මොකද වුනේ? මේ සිදුවීම සිදුවී විනාඩි කිහිපයකට පසු හෙලිකොප්ටරයක් අරාලි මිට ගොඩ බැස්සා. එය මීට පෙර සූදානම් කර තිබුණේ මේජර් ජෙනරාල් කොබ්බෑ කඩුව ඇතුළු ඉහළ නිලධාරීන්ට ජලිත් වරක් හඳුර බලා යාමටයි. කොබ්බෑ කඩුව සහ ජයමහා විරුවන් හෙලිකොප්ටරයට මුලින්ම නංවා ගත්තා. පලාල රෝහලට ගෙන යන අතරතුරේදී මොහන් ජයමහා සිය දිවියට සමුදුන්නා. කොබ්බෑ කඩුව පලාල රෝහලෙන් කොළඹට යෙමන තීරණය කරේ ඔහුගේ තත්ත්වය බරපතල තත්ත්වයේ තිබූ හේයින්. මේ සියල්ල සිදු වුණ අතරේ පලාලි කඳුරේ ඉහළ නිලධාරීන් ජයවර්ධනපුර මහා රෝහලට කතා කර තිබුණා. ඔවුන්ෙහිදී හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර සියලු ශිෂ්ටවල විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා ශල්‍යගාර වෙන් කර තබන්නේ රෝහලට දැනුම් දුන්නා. මේ පණ අදින්නේ සිංහල දෙමළ ભેදිකින් තොරව සියල්ලන් කිරිහි මෙස්සිත පැතිරු වූ හමුදාවේ කොල්ලන්ගේ වීරයා. ඔහුගේ ඉදිරි බේරා ගැනීමට දිවිහිමියෙන් කැපවෙන්නට ජයවර්ධනපුර රෝහල් බලධාරීන් ඕනෑම කැප කිරීමක් කිරීමට සැදී පැහැදී සිටියා. මේ සැලකිල්ල කොතරම්ද කිවහොත් හදිසියේ හෝ අතරමඟදී හදිසි ප්‍රතිකාර අවශ්‍ය වූහොත් ඒ සඳහා අනුරාධපුර මහ රෝහලද සූදානම් කර තිබුණා. සීසුන්ව සිටි ඩෙන්සල් කොබ්බෑ කඩු මහතාගේ රන් හදවත සදහටම නැවතීමෙන් ගලවා ගැනීමට ඔහුට වහාම විශේෂඥ ප්‍රතිකාර දිය යුතු විය. එහෙත් ඒ ප්‍රමාද විය. ඒ ඇයිද යන්න දන්නේ එසේ කිරීමට අනදුන් අය හෝ ඒ කර වූ අයවලුන්. ජයවර්ධනපුර මහ රෝහලේ සීලු කටයුතු සූදානම් කර තිබියදීත් ඔහු රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටයි. පලාලි වලින් රත්මලානටත් රත්මලාණින් ජයවර්ධනපුර රෝහලටත් එතනින් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට බොහෝ වේලාවක් ගත කර තිබුණා. මේ සිදුවීම සිදුවේ උදේ 10ට පමණ බව මුලින්ම මම සඳහන් කරා. එහෙත් බොම පිරීමෙන් තුවාල ලැබූ අපේ කතානායකයා රෝහල් ගත කළේ 10:02ට පමණ. ඒ වන විට කොබ්බෑ කඩුව මහතා දැඩි අසහතත්වයේ පසු වුණා. මේ රන් හදවත සුරකින්නට වෛද්‍යවරු නොගත් වෙහසක් නැත. නමුත් සීලු මෙහුම් ජයගත් කොබ්බෑ කඩුව පරාජය කරමින් පස්වරු දෙකහමාරට පමණ මරුවා ජයගත්තා. මල් යහනාව මගත සුව මරණය හෙළවිරුවන් හට උරුම නැතේ. කිසිදා නොමියන මල් පූ දිනවා විරුවන් මල රණ බිම මැත්තේ.
කොබ්බෑකඩුව ඝාතනයේ LDT ත්‍රස්තවාදීන් විසින් සිදු කළ එකක් බව එකෙල්ලේම ඔවුන්ට චෝදනා නැගුණා. තවත් පිරිසක් එවකට පැවති ආණ්ඩුව මේට සම්බන්ධ වූ බවට මතයක් පළ කර තිබුණා. කෙසේ වෙතත් ඔහුගේ ඝාතනයට ඍජුවම ඇඟිල්ල දිගුවේ R ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන තන්ත්‍රයටයි. ප්‍රේමදාස රජය තමන්ට එල්ල වූ කළු පැල්ල මකා ගැනීම සඳහා මෙම ඝාතනය ගැන සුවා බැලීමට ඉස්මයිල් කොමිසම පත් කරනු ලැබුවා. එයින්ද සිදු වූයේ කුමක් දැන අනාවරණය වූයේ නැත. අදවනතේ ඉන්පසු බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය කොබ්බෑකඩුව ඝාතන කොමිසම පත් කරනු ලැබුවා. කොමිසමේ ඇරවීම අනුව බ්‍රිතාන්‍ය ජාතික බෝම්බ නාශක විශේෂ J.R. White මේගෙන පරික්ෂා කරා. ඉස්මයිල් කොමිසමේ වාර්තාවත් මෙම වාර්තාවත් පරස්පර තොරතුරු අනාවරණය කරන්නට විය. J.R. White ගේ පරික්ෂණය. කොමිසමේ ආරාධන අනුව පැමිණි බ්‍රිතාන්‍ය ජාතික බෝම්බ නාශක විශේෂඥයෙකු J.R. White මේ සිදුවීමට අදාළ ඡායාරූප විමර්ශනය කරා. ඒ අනුව එදා සිදු වූ සිද්ධියට සමාන සිදුවීමක් ප්‍රතිනිර්මාණය කරන්නට ඔහු තීරණය කරා. එහිදී අරාල් තුඩුවට ආසන්න ස්ථානයකදී G+2 දෙකක් විමර්ශනයකට ලක් කරනවා. ඒ ආකාර දෙකකට සිදු විය. පළමුවෙන් ඌයේ නිලධාරීන් නව දිනකගේ බරවදා ජී ප්‍රියක් බිම්බෝම්බ පෙටි ස්ථාන කරා යැවීමයි. දෙවැනි නිරීක්ෂණයේ ඌයේ ජී ප්‍රිය තුල බිම්බෝම්බ අටවා නව දිනේගේ බර ජීදී මගින් රාත්‍රිය පුපුරා යන්නේ කෙසේද යන්නයි. මේ සියලු නිරීක්ෂණ අවසානයේදී J.R. White සිය අවසන් නිගමනයට එළඹුණා. J.R. White ගේ අවසන් නිගමනය ඌයේ මෙය බිම්බෝම්බක් නොවන බවත් ජී ප්‍රිය අටවා තිබූ බෝම්බයක් නිසා සිදු වූ බවත්ය. ශ්‍රී ලංකා ජනරජ සන්නද්ධ සේවා පදක්කම ජනාධිපති සමාරම්භක පදක්කම ශ්‍රී ලංකා සන්නද්ධ සේවා පදක්කම වඩමාර්ච් මිහිම් පදක්කම රණවික්‍රම පදක්කම රණශූර පදක්කම දෙවතාවක් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම උත්තම සේවා පදක්කම මෙන්ම උත්තම පූජා ප්‍රණාම සම්මානයේද කොබ්බෑකඩු නාමයේ හමුවේ පිරිනැමුණු ගෞරවයන්. කොබ්බෑකඩු මහතා කියලා කියන්නේ අපිට සුවිශේෂී චරිතයක්. ඔහු තුළ වූ වීරත්වය සහ රටගෙන තිබූ අවංක හැඟීම ඔහු යුදබිමේදී ක්‍රියා කළ ආකාරයෙන් මනාව පිළිබිඹු වෙනවා. එදා ඔහු සදහටම නිහඬ නොකළා නම් අපි යුද්ධය අවසන් කොට හමාර වී බොහෝ කල. නමුත් කොබ්බෑකඩු නම් වූ විසිරුරෙන් කුඩා වූද සිංහ හදවතක් ඇති මේ මිනිසාට එදා බිය වූ නිවට බියගුල්ල ඔහු මරා දැමුවා. නිවාඩුවට කොළඹට එන කොබ්බෑකඩු හමුදාවේ කොල්ලන්ට රසකැවිලි ගෙන යාම ඔහුගේ සිරිතක් විය. ලොකු පොඩි ભેදකින් තොරව සැමට එකසේ සැලකූ කොබ්බෑකඩු අපට වැදගත් වන්නේ ඔහුගේ රණශූරත්වය නිසාම නොවේ. වීරත්වයට වඩා එහා ගිය මනුස්සකම නිහතමානීත්වය ආදරේ කරුණාව මෙන්ම සිය බිරිඳ කෙරෙහි වූ ප්‍රේමයද ඔහුගේ තතු විපරම් කරන්නෙකුට මානාව වටහාගත හැකි. ඩෙන්සිල් කොබ්බෑකඩු යනු මහා චරිතයක්. අමරණීය විරුවෙක් ඩෙන්සිල් කොබ්බෑකඩු මහතා ගැන කියවෙන ගීතයකින් අද මම මේ වැඩසටහන නිමා කරනවා. රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවීරුගේ අවසන් ගමනට යන මහා ජනතා පාදූ විල්ලෙන් තැලී වෙලී සැනෙහි මිය යන්නෙමි. මගේ පරම පැතුම එයයි. මගේ පරම පැතුම එයයි. මගේ පරම පැතුම එයයි. ඉතින් මම අද මේ වැඩසටහනෙන් කතා කරේ ඩෙන්සිල් කොබ්බෑකඩු මහතාගේ ඝාතනය සහ එතුමාගේ සම්පූර්ණ පැහැදිලි විස්තරයක්. ඉතින් මම හිතනවා ඩෙන්සිල් කොබ්බෑකඩු ඝාතනයේ සම්පූර්ණ විස්තරයක් මේ වැඩසටහනෙන් ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මම අදට සමු ගන්නවා මේ වගේ ශ්‍රී ලංකාව වගේ මුළු ලෝකෙම යුදමේ ත්‍රාසනක දේවල් මෙන්ම තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social media follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවස් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා ඔබ සීලම දෙනාට ජයෙන් ජයම වේවා. 8 වෙනිදා උදේ අපි පාන්දරම අවදි වෙලා අපිට අවශ්‍යතාවයක් තිබුණා කරන කලපුවේ ගැඹුරු ගැන සොයා බලන්න අපේ මෙහෙමට අවශ්‍ය තිබුණා. ඒ නිසා අපි උදේ පාන්දරම නැගිටලා අලුත් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවයි මේජර් විජය මරත්න රිය ඇඩ්මිරාල් මොහන් ජයමා සමග එක්කාසු වෙලා අපේ කරන කලපුවේ කලපුවට ගිහිල්ලා කලපුවේ ගැඹුරු සොයා බැලුවා. ඉන් අනතුරුව තමයි අපි කයිස් ජැටියට ළඟා වුණේ. කයිස් ජැටියට ළඟා වෙනකොට අපි ලෑන්ඩ් රෝවර් 3ක් ලෑත් කරලා තිබුණා. එම ගමන අපි අරාල් මන්සන්දියෙන් පටන් ගන්න අපි අරාල් තුඩුවට ගිහිල්ලා එතන හිටිය අපේ සෙබළු ඒ සෙබළු සමඟ සාකච්ඡා කරලා අපේ මෙහෙමේ ඉදිරි කටයුතු ඉදිරි සැලැස්ම ගැන සාකච්ඡා කරලා ආපසු එනගෙන ඉන්න තමයි මට මේ අපි මේ රටේ සියලු ජනතාවගේ බලාපොරොත්තු අපේ හමුදාවේ අපේ ජීවිත හමුදාවේ තිබුණු බලාපොරොත්තු සුනිශ්චිත වෙලා යන්න මුලපිරුවේ.